සටසේ පහළ වේ උඩරට ගියසුම මේරටේ ඉතිහාසේ සම්බන්ධයෙන් ඉතාමත්ම තීරණාත්මක කඩමක් බව අප කවුරුද් දන්නවා. මේ ගියසුම පිළිබඳව බොෝදේ ලියවී තිබෙනවා එමෙන්ම බොහෝදිිනෙක් මේ පිළිබඳව කතා බහ කරනවා. නමුත් එම ගියසුම සම්බන්ධයෙන් වැඩි අවදාෑන්ට ලොක් නූනු එමෙන් මෙතෙක් කතාබහට ලක් නූනු කාරණයක් පිළිබඳව ඔබේ අවධානියොමු කිරීමටයි මමාද දේසනයෙන් බලාපොරොතු වන්න. අප කවුරුත් දන්නවා එද්දා සරසය පහළුවේ මාර්තුමාසය දෙවැනිද මහනුවර මගොල් මඩුවේදින් මේ ගියසු මත්සං කළේ නැතිබාව. එදින සිද්ධ වනේ ගිසුම පිළිබන්ධව සම්මුෘතියක් අති කරගනීම පමණයි. මේ අවස්ථාවේදිී ගීසුම ඉංග්‍රීසි බාසයෙන් කියවුණු ැබේ ආණ්ඩුකාරයාගේ නියෝජජ ලේකම්රයාවුන ජෙම් සදර්ලන්් විසින්. ය සිංහලෙන් ක කියව්වෙ අ්ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තකයා වන ඒ බ්‍රහම්්දර් සේර මුදලිතුමා විසින්. මේ කියවීමෙන් පසුව ගිසුම පිළිබඳව විුරුද්ධතාවයක් උඩට ප්‍රධහනයගෙන් මතුනේ නැහැ ප්‍රසිද්ධියේ නමුත් ඒ පිළිබඳව ඔවුට මුළුමනීම තෘප්තිට පත්වයෙන්ට පුළුවන්කමක් තිබිල නැති බව එන් පසුව සිදුව සිදුවීම් මලින් අපිට පේන. ගසුමට යම්යම් සංසෝධන දිරිපත් කළයුතු බව ඔවුන් සඳහන් කළ. මේ මොන සංසෝධනද මේ ඉවත් ක මොනක කොටස්ස නැත්තාම් අලුත්ති එකතු කර මොනකොටස්ස කෙනක පිළිඳ අපට වැඩි අවබෝධයක් නැහැ. නමුත් සඳහමනවා මාර්තමාස පස්සු නි ගියසුම නැවත සංශෝධනය කළ බව. එ අනුව ගියවසුමට අත්සංකිරීම කටයුතු සිද්ධ වුණේ ඊටත් පසුව මාර්තුමාස දහවේද. ඉදින සවස පහට, මේ සඳහා ආණ්ඩු කාරයයාගේ ප්‍රධානත්තේ රැස්සිීමක් පැත්තුුණා. පුදු මේකට වගේ මේ අවස්ථාවේ මේ ගියසුමට අත්සාංකිරීමට බලාපොරොත්තුන එම අස්සංකරයි කර හිතකු ප්‍රධානයාව උන ඇහලිපොල් නිලළමිතුමා පැමිණියේ නැහ. එතුම මේ අවස්ථාව මැගෑරයා තමාන්ට ඇඳගෙන ඒම සඳහා සුදුසු ඇඳුමක් නැති බව කියන. ඕ කිව්වා මගේ ඇඳුන් සසිියල්ල සෝ දීමට දාලා තියෙන්නේ ඒගසා තමාට පැමි ො මේ අපිට පේනවා එතුමා මෙගසුමොච්චර පිරිකුල් කලාද මත් ගසුමට අත්සන්න නොකර සිටීමට කෙතරම් උත්සාහ කලාද කියන காර.ඟට අපිට ං කාරණය තමයි උටරට දෙවැනි අධිකාරම් වෙලා හිටපු. කුවත් නිලතුමා මෙගියසුමට අත්සං ක කුව කියනෙන්න අපි දන්නතුමාට පිතලාාවේ කියන උරුමේ තිබුණා ඇතුමත් පිළිමතලාව පරපුෙන්මයි පවතෙන්නේ නමුත් එතුමා වැඩිපුර ටෙසිදලලා හිටේ කපුත්ත නිලම කියලා. නමුත කව්ත්ත කිය නම පවච්චිරන. ඒුවට පිළිමතලාාව කියෙන් නමෙන් තමයි ගියසුමට අසං කකිලේ ඒ අනුව මේ ගිසුමේ පිළිමතලා දෙදනෙක් සිටිනවා. ඊලංකාරණය තමයි කැපිට පොලනයම ඇතුමා කවරුත් කැපිට පොර ලි තුමා කියලා ්‍රසිද්ධිය දන්න කැපිටිපපුර නමඇතුමා එම නමෙන් ගසුමට අස්සං කරන. එනොට එතුම පාච්චිකිර එතරම් සුලභව පච්චුනොකළ මොනරවිල කියන නවා. ඊළඟට අපි දන්නවා ගලගම නිලමතුමා ගන්න. එතුමා තමයි තමන්කඩුව දිසාහය වසයෙන් අසං කළේ නමුත්මින් පසුව එතුමා කිසිම සඳහන අපිට හම්බන්න අපි අපි දන්නවා තමංකඩුුව දිසාය වසය හිටියේ මත්තෙම ගොඩන් ගැමේතුමා කියලා. කොට ගලගම කියලා අස්සං කලා තියන්නේ මත්තෙම ගොඩට කියන සිද්ද නිලමේතුමා කියනකත් අපිට මේ අන හිතා ගන්න පුර. ට හලපොල නිල තුමා ගැන කතා කරන කොට. සමහරු විශ්වාස කරන්න තුමා මේ ගිසුට අත්සංකරේන හැ ඒ ව්‍යාජස්සනක් තම එතුමාගේ වෙදල තියන්න කියලා මේ කාරණ යම් ප්‍රමා්ක නිවැර දිවෙන්ඩත් පුළුවන් කොහමමුණත් දොයිලගී දින පොතේ සඳහන්ගවා මාර්තුමාසි දහටමේද රාත්‍රියයේ ඔහු එලපොලම තුමාගේ අස්සන්ඩ ාගෙනීමට එතුමාගේ වලාවවට ගිය බව. ඒ අවස්ථාව තුමා සංකලාද නැත්තං ව්‍යාජා අත්සනක් යදුවද නැත්තම් ඉංග්‍රිසි මිසිංහෝ ඉංග්‍රලීසින්ට කත් ඇද්ද වෙන මුදලිවරයක් විසිහෝ එම අත්සන තැබ්වාතිගෙනෙක තරම් පැදිලිනෑ අමතික දෙයක් අපිටිකිව හැකි. ඇහල පොලිනනු තුමාගේ සුපුරුදු අත්සන නෙවෙයි උගට ගිසුමේ තිබෙන. එය එතුමාගේ සබර්ගමේඩිය විඩිවල එගේම එතුමාගේ වෙනත් දල දුන්න සන්නස් තුල සඳහංගෙන අත්සැනටෝන බොහොම වෙනස්. මේ නිසා මේ කාරණය පිළිබඳ අප ඉදිරිට තවදුටස්වා බැඩි යුතු නවා. මේ පිළිබඳ ඇතැන්තු සලකා බල්ල තියෙනවා නමුත් මේ අත්සං හරහා තැමන්ගේ අනම්්‍යතාල් සැටරීමට උත් සහකලාද කියනක් කාරණය පිළිබඳ ඔන්ගේ අවදානට මු නැැ මේ ගසුම පිළිබඳ සකරන විදධතුන් කළේ. ගීසුම මුළලිමනීමම ප්‍රතික්ස කිරීම හො මෙහි අත්සා මුළුමනම සැක්කිරීම මිසාක් අත්සං හරහා තමන් ගැල නතාගේ සගවලා වෙනක් පුද්ගලයන් වසසිලෙන් එමනත්නම් වැඩිපුර ප්‍රචර ප්‍රච ිත නූනු නම්මලින් පෙන්නෙ හිටන්න උත්සහ කලාය කියන එක මංහිතන්නේ මේ අවස්ථාව වෙතම අපි මුළුවරට සඳන් කරන්න. ොමස්ත මම මහචාරය අනුර මනතුංග කැල්ලි ශවිද්‍යය පුරාවිධ්‍ය පිළිබඳල ज्येष्ठ महाचार्य